ජීවමාලූ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. ප්‍රේමවන්තින් අපි දේවාකට හැරමු. යොහන් 17 පරිච්ඡේදයේ 17 සහ 18 වෙනි පදවලට සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව ඔබගේ වචනේ සත්‍යතාවය. ඔබ මා ලෝකෙට එවුවක් මෙන්ම මමද ඔවුන් ලෝකෙට යැවිමි. ආමෙන්. ප්‍රේමවන්තින් අපි ඉගෙන ගමින් සිටින්නේ අපි ඉගෙන ගත්තා පවිත්‍රයෙන් තුනක් සම්බන්ධව. ඒකෙන් පළවෙනි එක අපි ගත්ත යේසුස්වහන්සේගේ ලියවිලෙන් අපි පවිත්‍ර කරු ලබනවා කියලා. අද දෙවෙනි එක ස්වාමීන් වහන්සේගේ වචනෙන් අපිව පවිත්‍ර කිරීම. දුන අද මාතෘකාව තමයි දේව වචනෙන් අපව පවිත්‍ර කිරීම. දැන් මෙතන කියනවා 17 පදේ සත්‍යතාවෙන් ඔන්න පවිත්‍ර කළ මැනව ඔබගේ වචනේ සත්‍යතාවයයි. දැන් මෙතන තියෙන යම් කිසි රහසක් ගැඹුරක් තියෙනවා. සත්‍යතාවෙන් ඔන්න පවිත්‍ර කරන්න. ඒ කියන්නේ හරියට මේ වගේ අපි යම් කිසි කෙනෙක් බොරුවකට අසු වෙලා අසත්‍යයකට අසු වෙලා අපි ඒ තුල හිර වෙලා අපි මුලා වෙලා අපි මුලාවේ මාර්ගයක අපි යමින් සිටිනවා. ඒ අවස්ථාවේදී යම් කෙනෙක් සත්‍ය කරුණු අපිට වටහලා දීලා සත්‍ය පහදා දීලා අවබෝධ කර දීලා තේරුම් කර දීලා අපිව මුලාවෙන් නිදහස් කර ගන්නවා, නැත්නම් ගලවා ගන්නවා, නැත්නම් අපි ඇදලා ගන්නවා, මුලාවෙන් එළියට අපි ගන්නවා. මෙන්න මේ වගේ දෙයක් තමයි මේ කතා කරන්නේ පවිත්‍රීම. ඒතර අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ වචනය නැතුව අපේ මුලා වුණව සෙනගක්. දේව වචනේ තමයි අපිට යහපත්දේ මඟ පෙන්වන්නේ, හරි මාර්ගයේ මඟ පෙන්වන්නේ, නිවරදිදේ මඟ පෙන්වන්නේ. එතකොට දේව වචන නැති යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයා මුලා වුණව කෙනෙක්. එයා අරකත් විශ්වාස කරනවා, මේකත් විශ්වාස කරනවා, අරයා කියන දේ තහනවා, මෙයා කියන දේ තහනවා. ඉතින් ඒ වගේ තමයි එයාගේ ජීවිතේ තියෙන්නේ. ඒතර ප්‍රේමවන්තෙනි, අපි පැහැදිලි ලෙසම තේරුම් ගත යුතුයි අද දවසේදී යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපිට තිබෙනවා දෙවියන් වහන්සේ තුළ පවිත්‍රතාවයක්. හල්ලෙලූයා. ඒ පවිත්‍රතාවයේ ඉතරම්ම දෙයක් එක දේව වචනෙන්. ඒතර අපි අහන්න වචනේ දෙවියන් වහන්සේගේ වචනයක්. එනිසා දෙවියන් වහන්සේගේ ඒ වචනය තුළ අපට පුළුවන්කමක් තිබෙනවා අපගේ ජීවිතය ගොඩනගා ගන්නට, අපගේ ජීවිතය ස්වාමීන් වහන්සේ තුළ වර්ධනය කරගන්නට, අපගේ ජීවිතය ස්වාමීන් වහන්සේගේ මාර්ගයේ ගෙනයන්ට, අපගේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේගේ කරුණාව අත්දකින්නට එතකොට අපිට පුළුවන්කමක් තිබෙනවා. එනිසා ප්‍රේමවන්තනි, මෙතන ඉතාම පැහැදිලිම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය අපට උපකාර කරන හැමතිස්සෙම. එනිසා අපේ ජීවිතේ විශේෂයෙන්ම අපේ මුලාවට ඉක්මනින්ම ගොදුර වෙන සෙනගක්නේ. අපි අරයට අහුම්කම් දෙනවා, මෙයාට අහුම්කම් දෙනවා, අරයා කියන්නේ දහනවා, අතන හොදයක්වත් ඒ දුවනවා, මෙතන හොදයක්වත් මේ දුවනවා. හැබැයි අපි දෙවියන් වහන්සේගේ වචනයට හැරුණොත්, දෙවියන් වහන්සේගේ වචනයට අපි සම්බන්ධ වුණොත්, දෙවියන් වහන්සේගේ වචනයට අපි හරියට සවන් දුන්නොත්, හරියට දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන තැනකට අපි යමු වුණොත්, හරි වචනයක් අපි හැසිරුවොත්, ඒක තමයි සත්‍යතාවය. එතකොට මොකද වෙන්නේ? ඒ සත්‍යතාවයේ වචනයට පුළුවන්කමක් තිබෙනවා අපි හිර වේ සිටින, අපි අසු වේ සිටින, අපි ගොදුරු වේ සිටින මුලාවෙන් අපිව එළියට ගන්න. ඒකයි මේ කියන්නේ. එතකොට අපි මුලාවෙන් එළියට එනවා කියන්නේ අපි මුලාවෙන් නිදහස් වෙනවා කියන එකයි. මුලාවෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ අපි මුලාවෙන් පවිත්‍ර වුණා කියන එකයි. එහෙනම් දෙවියන් වහන්සේගේ වචනයට පමණක් පුළුවන්කමක් තියෙනවා සත්‍ය වටහලා දීලා මුලාවෙන් අපව නිදහස් කරගන්න. අපි ලකින ගීතවල 119 කියනවා 9 පදේ, තරුණයේ තමාගේ මාර්ගය පවිත්‍ර කරන්නේ කුමකින්ද? ඔබගේ වචනේ ප්‍රකාර පැවැත්වීමෙනි කියන එක. එතකොට මෙතන ගීතවලිය කියනවා තරුණයේ තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ ස්වාමින්වහන්සේගේ වචනේ ප්‍රකාර ජීවත් වීම තුල කියලා.
එතකොට තරුණයෙකුට එච්චර හැකියාවක් ලැබෙනවා නම් වචනය තුළින් තමාගේ මාර්ගය පවිත්‍ර කර ගන්නට, එහෙමනම් ප්‍රේමවන්තනි ඔබටත් මටත් පුළුවන්කමක් තිබෙන මේ සත්‍යතා වචනයට සවන් දීලා ඒ වචනය කරුණගෙන අපගේ මාර්ගයන් පවිත්‍ර කර ගැනීමට. ආමෙන්. ඒ වගේම ගීතවල 119 105 කියනවා, ඔබගේ වචනේ මගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ඔබගේ වචනේ, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ වචනේ තමයි මගේ පාදවලට පාර පෙන්වන්නේ. ඒ කියන්නේ මට වැරදි තැනක අඩිය නොතබන්ට, හරි තැන මගේ පාදයේ තබන්ට, අනුතරක් නොවන තැනට මගේ පාදයේ තබා ගන්නට, මට විපත්යක් ඇති නොවන තැනට මගේ පාදයේ තබා ගන්නට, මගේ පාදයට මඟ පෙන්වන්නේ. එතන ස්වාමීන් වහන්සේගේ වචනේ. එතන මේකෙන් පෙන්නේ මොකද්ද? වචනේ තුල කොච්චර ඵලයක් තියෙනවාද? අපිව පවිත්‍ර කරමින් සත්‍යතාවය තුළ අපිව ඉස්සරහට හරි මාර්ගයේ ගෙන යන්නට. එනිසා ප්‍රේමවන්ත දේව දරුවනි, යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසේම ඔබට පැහැදිලිව කතා කරමින් අවවාද කරන්න කැමතියි, මඟ පෙන්වන්න කැමතියි. වචනෙට අවස්ථාව දෙන්න ඔබ සාදන්ට, වචනෙට අවස්ථාව දෙන්න ඔබ හැඩගස්සන්ට, වචනෙට අවස්ථාව දෙන්න ඔබ කඩලා බිඳලා ස්වාමීන් වහන්සේ ඕන විදිහට ඔබ හැඩගස්සා ගන්නට. මගේ වචනේ තමයි මෙත ප්‍රබල වෙන්නේ අපට අපේ සත්‍යතාවය තේරුම් ගැනීමට. නැත්තම් මොකද වෙන්නේ? අපි වචනේ නැතිනම්, දේව වචනය නැතිනම්, අපිට සත්‍යතාව වචනය නැතිනම් අපි මේ අසත්‍යයට තමයි අපි ගොදුරු වෙන්නේ. බොරු ගැන්වීම වලට, බොරු දිවැසි වාක්‍ය වලට, බොරු බඟ පෙන්වීම වලට, බොරු එළිදරවීම වලට අපි ගොදුරු වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ වචනේ අපිට ඉතා පැහැදිලි අවශ්‍යයි. ඔබට දීමනාවන් තිබෙන කෙනෙක් නම් ඒ දීමනාව කොයි විදිහද හසුරවන්නේ කියලා වචනේ තමයි මඟ පෙන්වන්නේ. තේරුණාද? දැන් අපි දකිනවා වචනයට පටහැනිව බොහෝ දෙවියන් වහන්සේගේ දේව දාසයන් හැසිරනා කරපට පේන්න තිබෙන දෙයක්. ඒ නිසා ඒවා පසුපස ඔබ ගමන් කරන්නේ නැතුව, ඒවා ආදර්ශයට ගන්න නැතුව වචනේ පැත්තට හැරලා සිත් යොමු කරලා වචනේ තුළ ඔබ ගොඩනගෙනවා නම්, වචනත් එක්ක ඔබ හැසිරෙනවා නම්, වචනත් එක්ක ඔබ කෙසේ කරගෙන යනවා නම්, වචනේ මඟ පෙන්වන ඔබගේ ජීදීම නම් ක්‍රියාත්මක වෙනවා නම්, ඒක තමයි සත්‍යතාවය. ඒ තුළ තමයි ඔබට පවිත්‍රීමක්, කිලුට නොවීමක් ඇති වෙන්නේ. ආමෙන්. ඒ එවැනි කෙනෙක් තමයි ස්වාමිනාංශේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන නිසා අපතුලින් එවැනි ප්‍රකාශ, එවැනි ජීවිත ප්‍රකාශ වෙන්න ඕනේ. ඒ නිසා අපි වචනෙට අවස්ථා දෙමු. එනද වචනට අපි ප්‍රිය කරමු. දාවිත් කියන වචනේ ද කොච්චර වචනද? ඔබගේ වචනේ මගේ පාදයන්ට පහනක්, ඕ මට අඳුරු තැන්වල මට එළිය දෙන්නේ ඔබගේ වචනයයි. දාවිත් 97 පදේ කියන ඔබගේ විවස්ථා මට කොපමණ ප්‍රේම, ඔබගේ වචන මට කොපමණ ප්‍රේම කරාම්ද, ඒක දවස මුළුල්ලේ මගේ භාවනාවයි. ආ දාවිත් චර වචනේ ප්‍රේම කළාද කියනවනම් දවස මුළුල්ලේ ඕ වෙන මොකුත් හිතුවේ නැහැ, වෙන මොකුත් කල්පනා කළා නැහැ. ඔ කියන්නේ ඔබගේ වචනේ මගේ භාවනාවලා තියෙනවා. වචනේ තියෙන ගැඹුරය නම් දාවිත් තේරුම් ගත්තා. ඔබත් තේරුම් ගන්න. ඊසොන්ස් කියනවා, මම මොන් ලෝකෙට යවන හේතුව ඔබ වචනයෙන් පවිත්‍ර කළොත් මොන් ලෝකෙට ගියාට උතර ලෝකේ මොන් අසත්‍යයට ගොදුරු වෙන්නේ නැහැ. හේතුව සත්‍යතාවය වචනේ ඔවුන් තුළ තිබෙනවා. ආමෙන්. අපි ආඥා කරමු. ප්‍රේමවත් දේවපියන් මේ වචනේ සාස්ත්‍යති කරමු. මේ සත්‍යතාවය වචනෙන් ඔබ වහන්සේගේ සෙනඟ, ඔබ වහන්සේ පවිත්‍ර කරමින් ඔන්න ගොඩනගන මිලා සිටනවා. ඊසොන්ස් කියනවා, ආමෙන්. ආමෙන්. Thank you.